දවසක් වේවා ආදරම්මේ තාත්තිපුතේ දුවේ. මේ කාල පරිච්ඡේදය බලාපොරොත්තුවේ කාල පරිච්ඡේදයක්. එතකොට දැන් මොන බලාපොරොත්තුවක්ද ඔබට මන තියෙන්නට ඕනේ? ස්වාමින් වහන්සේගේ බලාපොරොත්තුවක් තියෙන්නට ඕනේ. උන්වහන්සේව අත්දැකීමේ බලාපොරොත්තුවක්. දැන් ජනමය පුතේ නම් කියනවනේ 29:11 ඉතාමත් පැහැදිලිවම කියනවා, නුඹලාගේ විපත්ති පිණිස නොවන, නුඹලාගේ සෞභාග්‍ය පිණිස පමණක්ම වෙන යෝජනා මා ළඟ තියෙනවා. හැබැයි නුඹලා මුළු සිතින් මා යාඥාව තුල සොයනා කල නුඹලාට මා සම්බ වෙනවා. මේක සැබෑවක් වෙනවා. සැබෑවටම සම්බ වෙනවා. එතකොට රත්නනමේ තාත්තේ පුතේ දුවේ බලාපොරොත්තු ඇති කරගන්න ඕන කාලයක්ද, බලාපොරොත්තු නැති වෙන්න ඕන කාලයක්ද? අවුරුද්ද අන්තිම වෙනකොට සමහරවිට කියනවා, අනේ ෆාද, මගේ ජීවිතයේ බලාපොරොත්තු ගොඩක් තිබුණා, ඒ එකක්වත් ඇත්තක් වුණේ නැහනේ. මං හිතාගෙන හිටපු විදියට මේ අවුරුද්ද ගත කරගන්න බැරුව ගියානේ. මම මේ හිතාගෙන හිටියා මේ වැඩේ වෙන්නට ඕනේ කියලා, ඒක වුණේ නැහනේ. මං හිතාගෙන හිටියා මට මේ තරමට මිල මුදලක් හම්බ කරන්න ඕනේ කියලා, ඒක කරගන්න බැරුව ගියානේ. මං හිතාගෙන හිටියා මේ අවුරුද්දේ හොඳට යාඥා කරලා පල්ලි ගිහිල්ලා අධ්‍යාත්මික වැඩ කටයුතු කරගෙන දේව වචනේ කියාගෙන ඉන්නට ඕනේ කියලා, ඒවා මට කරගන්න බැරුව ගියානේ. තාමත් පරක්කු නැහැ. බලාපොරොත්තුවට මේ මොහොතේදී නවතලක් දෙන්න එපා. බලාපොරොත්තුවේ ජීවිතයක්. එහෙන්සි තාමත් පැහැදිලිවම කියනවා, මම අලුයමට පෙර නැගිට මොර ගැසීමේ ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වෙමි. අහෙනම් හිමිදිරි උදෑසන නැගිටින්න, නැගිටලා ස්වාමින් වහන්සේ ඔබට දෙනවයි කියන දේවල් පොරොන්දුවක් ආකාරයෙන් අල්ලගන්න, විශ්වාසයෙන් යුතුව අල්ලගන්නම් මේ තාත්ති පුතේ දුවේ. ගොඩක් වෙලාවට අපි පොරොන්දුව අල්ලගන්නේ නැහැ, විශ්වාසයෙන් යුතුව අල්ලගන්නේ නැහැ. විශ්වාසයෙන් යුතුව අල්ලගෙන ඒ පොරොන්දුව අයිති කරගන්නේ නැහැ. ඒනිසායි අපිට පොරොන්දු මේ මොහොතේදී නැත්තේ. එහෙනස ස්වාමීන් වහන්සේ තම පැහැදිලිවම කියනවා, ඔබේ පොරොන්දුව ගැන භාවනා කරන පිණිස රෑයාමේ මුළුල්ලේ මා අවදිව සිටියෙමි. එනිසා මේ රැට මේ මොහොතේදී සෙට් වෙන්න නෙමෙයි. රාත්‍රී අවදි වෙලා ඉඳලා තියෙන මේ මොහොතේ මියුසිකල් ෂෝස් ටික බලන්න නෙමෙයි. මා දකිනවා මේ දවස්වල මේ 31st night ටිකට් එක 6500යි. මේ එහෙම මේ මොහොතේදී එක එක ගෲප් එකක් එනවා, අපි එළි වෙනකන් නටමු කියන මානසිකත්වයක් අපේ මේ මොහොත වෙනකොට දරුවන් වෙතට දානවා. ඉන්සා දැන් මේ නටන්න පටන් ගන්නයි යන්නේ. බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න නෙමෙයි. ජීවිතයේ මේ මොහොතේදී බලාපොරොත්තුව අවුරුද්දේ අන්තිම වෙනකොට බලන්නට ඕනේ ජනවාරි මාසයේ පළවෙනිදා. මේ ඔබේ බලාපොරොත්තු ටික මේ මොහොතේ ඉෂ්ට වුණාද කියලා පළවෙනිදා රාත්‍රියේ අන්තිමට බීමත්කමට මේ හිමිදිරි උදෑසන අවදි වෙන්නේ මේ මොහොතේ නට නටා නම්, මේ මොහොතේදී අවදි වෙන්නේ මේ මොහොතේ ගොඩක් වෙලාවට වෙරිමත ගතියෙන් නම් මේ මොහොතේ අපරාධේ. ඊට වඩා බලාපොරොත්තුවක් අපිට ඕනේ නැද්ද? ඊට වඩා විශ්වාසයක් අපිට ඕනේ නැද්ද? ඊට වඩා සාංගිකත්වයක් අපිට ඕනේ නැද්ද? අපි පෞල තුල සාංගික වෙන්න නැද්ද මේ ජනවාරි පළවෙනිදා? අමාවසනාවකට මේ තාත්ති පුතේ දුවේ දැන් අඳගහන්නේ හැම කෙනාම පෞල් ජීවිතෙන් කඩාගෙන. එනිසා එක්කෝ මහත්යනවා, එක්කෝ බහර්යා වෙනවා 31st night කියලා මේ මොහොතේ නේ. ඒක 31st එක මේ මොහොත වෙනකොට සමරන්නට යන්නේ මේ මොනවා වුණත් කමන්නේ නැහැ, නටලා කාලා බීලා හිටියොත් ඇති. හැබැයි ඊට වඩා ගැඹුරු නැද්ද? එනිසා මේ මොහොතේදී අවදි වෙලා ඉන්න කියනවා. හැබැයි දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවේ ගමනකට අවදි වෙලා ඉන්න, භාවනාවේ අවදි වෙලා ඉන්න, ඕනකමකින් අවදි වෙලා ඉන්න, අවදි වෙලා මෙන්න ඔබේ ජීවිතයට අවශ්‍ය කරන්නා වූ මහ බලය, ජීවිතයට අවශ්‍ය කරන්නා වූ අභිෂේකය, ජීවිතයට අවශ්‍ය කරන්නා වූ මේ මෙහෙවීමට ඔබේ ජීවිතයේ ඉඩ හරින්න.
නැත්තං අම්මේ තාත්තේ පුතේ දුවේ මේවා සංවිධානය කරන කවුරුවක්වත් ඔබට ප්‍රශ්න ඇති වෙනකොට එන්නේ නැහැ. ඔබට කරදර ඇති වෙනකොට එන්නේ නැහැ. ඔය ප්ලේ කරන කිසිම ගෲප් එකක්වත් මේ මොහොතේදී සිංගල්ස්ලවත් මේ මොහොතේදී ඔබේ ලෙඩේ දුකේදී වේදනාවේදී කඳුලේදී හැලහැප්පීමේදී පෞලි අසරණ තත්වේදී ආර්ථික දුබලතාවේදී කවුරුවක්වත් ඔබට නැහැ. එනිසා වසර අවසන් කළ යුත්තේ වසන ආරම්භ කළ යුත්තේ මේ මොහොත වෙනකොට ඔබේ අධ්‍යාත්මික පසුබිම වැඩි වෙන විදියට මානසික චිත්‍රය ඉහළට නැගෙන විදියට බලාපොරොත්තු ඉෂ්ට වෙන විදියට ගැඹුරු භාවනාවක් තුළ උඩු මනසින් යටි මනසට සිග්නල් එකක් දීලා එනිසා එක දෙන්න අමතක කරන්න එපා. එනිසා දුර්වල චරිතයක් වශයෙන් ලබන අවුරුද්ද පටන් ගන්න මේ අවුරුද්ද අවසන් කරන්න එපා. ඊට වඩා ප්‍රබල චරිතයක් වෙන්න විශ්වාසයේ බලගත් ගමනක් යන්න මේ මොහොතේදී පෙරම් පුරන්න. ඔබ සියලු දෙනාට දේව ආශිර්වාදයේ ලැබේවා. චිස්පිටයි.